දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය 2022 වසර අවසන් වීමට තවත් ඇත්තේ පැය කිහිපයක් පමණයි නේද? වයස අවුරුදු 60 සම්පූර්ණ වුණු 30,000ක් දෙනා අද විශ්‍රාම ගියා. ඒක ඇත්ත. 60 පැන්නමවත් නිදහසේ ඉන්න ඕනේ නේද? දරු මුණුබුරන් එක්ක කාලය ගත කරන්න ඕනේ. යන තැනකට පිනක් දහමක් කරගන්නත් ඕනේ නේද? මේ අද විශ්‍රාම ගිය බොහෝ අය අඩුම ගානේ අවුරුදු 25ක් 30ක් 35ක් රාජ්‍ය සේවයේ සිටි අය. අවුරුදු 35ක් විතර උදේ හවස වැඩට ආව ගිය අය නේද? ඒ අය තමයි අද විශ්‍රාම ගියේ. මේ විශ්‍රාම ගිය අය අතුරින් සැලකිය යුතු පිරිසකට හිත හදාගෙන සතුටින් ඉන්න පුළුවන් වේවි. මන්ද තමන්ගේ රාජකාරිය රටක් වෙනුවෙන් හරියට ඉටු කළා කියලා. ඒ අයට අපෙත් ගෞරවය පුද කරනවා. හොරා කන්නේ නැතිව, පගාව ගන්නේ නැතිව, රටවැසියන්ව රස්තියාදු කරන්නේ නැතිව, කාලය කන්නේ නැතිව සේවය කළා නම් තමයි හොඳේ. නමුත් ඔබ අතර හොරා කාපු, වංචා කළ, පගාව ගත් අයට අපි එකක් මතක් කරනවා. එක දවසක් එනවා අපි කළ පව් අපරාධ මතක් වෙන. ඔවුනේ එදාට සතුටින් දෑස් පියාගන්ට බැරි වෙනවා සිකුරුයි. ඒක දන්නේ ඔබයි ඔබේ හිතයි, ගෙදර අයයි, ඔබ ළඟට සේවය ගන්න ආපු අයයි තමයි. එහෙම නේද? කොහොම වුණත් ඉතින් දැන් ගිය අය ගියානේ, ඒක ගියාවේ. නමුත් මේ සුදේශ කටයුතු රාජ්‍ය ඇමති අශෝක ප්‍රියන්ත කියපු කතාවකට නම් උත්තර නොදී යන්ට හිතෙන්නෙම නෑ. ඔහු මෙන්න මෙහෙම කිව්වා. අදින් රාජසේවකයෝ 30,000කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම යනවා. රාජසේවකයෝ 30,000කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම යද්දී සමහර තැන්වල සමහර පුද්ගලව ප්‍රකාශ කරනවා රාජසේවයේ කඩම් වැටි රාජසේවයේ පවත්වගෙන යන්න පුළුවන්. මම හිතන්නේ එහෙම වෙයි කියලා. මගේ විශ්වාසය සුගිය 2021 අයවැයෙන් අවුරුදු 60-65 බවට පත් කළාට ඊට පෙර අවුරුදු 60න් හැමෝම විශ්‍රාම ගත්තා. ඒක ඇත්ත. දැන් ඔබ මේ නොකිය කියන්නේ ඔය ගිය අය වැඩක් කළේ නැහැ කියලානේ නේද? එහෙමද? හොඳයි, ඉතින් එහෙමනම් ඔබ හරි. හොඳේ. දැන් ඊළඟට අපට අහන්න තියෙන වැදගත්ම ප්‍රශ්නේ අහන්න යන්නේ ඔබෙන්. රාජ්‍ය සේවයේ හිටියේ වෘත්තිකයින්, කුමන හෝ විෂයක් ප්‍රගුණ කළ අය, කුමන හෝ විෂයක අත්දැකීම් ඇති අය, අඩුම ගානේ පොලිසිය හිටපු අයට හොඳට පැමිණිල්ලක්වත් ලියාගන්න පුළුවන්නේ නේද? ඔවුනේ. දැන් ඊටත් ප්‍රථමයෙන් මෙන්න මේක අහන්නකෝ. අපිට කියන්නකෝ, ඇයි මේ 60ේදී විශ්‍රාම යව්වේ කියලා? ආ, ඇයි එහෙම තීන්දුවක් ගත්තේ? 60ේදී විශ්‍රාම යන්නේ වැඩ කරන්න තියෙන හැකියාව අඩු වෙන නිසායි. ඒක තමයි ඇත්ත. අලුත් පරම්පරාවකට උඩට එන්න ඉඩ දෙන්න ඕන නිසායි. ඒක තමයි ඇත්ත. දැන් බලන්නකෝ, මේ රට ගොඩනගන, මේ රටට ප්‍රතිපත්ති හදන තැන, ඒ කියන්නේ ප්‍රතිපත්ති සම්පාදකීන් ඉන්න තැන, කොහෙද? පාර්ලිමේන්තුව නේද? ඇයි මේ නීතිය ඒ අයට වළංගු වෙන්නේ නැත්තේ? ආ, 60 නෙවෙයිනි, සමහරු 80ත් පැනලා ඉන්නවනේ. ඒ කියන්නේ එතන ඉන්න අයගේ විතරක් මේ වයසට යන්ට යන්න මොළය වැඩෙනවද, ඇඟ ශක්තිමත් වෙනවද, හයියෙන් දුහන්ට පුළුවන්කම හම්බ වෙනවද? මාරහිනේ නේද? ආ, වැඩෙනවා නම් ඇති සමහර මේ අර හොරා කන්ට පුළුවන් ඥානය නේද? රටේ අනිත් 60 පැනපු අයට වෙන දෙයක් තමයි ඔතන ඉන්න අයටත් වෙලා තියෙන්නේ වෙන්න යන්නේ. හරිද? අනික බලන්නකෝ, සාමාන්‍ය රජ සේවකයෙකු අවුරුදු 25ක් 30ක් විතර ඉඳලා තමයි විශ්‍රාම වැටුපට උරුමකම් කියන්නේ නේද? ගුරුවරයෙක් ගත්තොත් ඒත් එහෙමමයි. නමුත් මේ අපූරු දියවන්නාවේ උන්දලට අවුරුදු 5න් විශ්‍රාම වැටුප ලැබෙනවනේ. මාරයිනේ නේද? අර මයිකා, මයි පෙට්‍රල්, එයාලගේ නීති එයාලම හදාගන්නවා, එයාලගේ නඩු එයාලම අහගන්නවා නේද? හොරාගේ අම්මගේ පේනත් ඒගොල්ලොම අහනවා. මාරයි. දැන් ඔය විශ්‍රාම ගිය රජයේ ඉහළම නිලධාරීන් කීප දෙනෙකු හැරුණාම ඔය ගිය 30,000 අතරින් අඩුම ගානේ 25,000ක්වත් ජීවිතේට ගුවන් යානයක ගිහිල්ලා නැහැ. හොයලා බලන්න. හරිද? ජීවිතේට 5-star, කියන්නේ තරු පහේ හෝටලයකින් කෑම කාලා නැහැ. හරිද? අඩුම ගානේ දරු මුණුපුරන් එක්ක දඹදිව වන්දනාවකවත් ගියේ නැති අය තමයි ඔය වැඩි හරියක් විශ්‍රාමගේ පිරිස අතර ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, ගෙවල් හදන්න, වාහන ගන්න, දරුවන් කසාද බඳින්න, හරිද, බෙහෙත් හේත් වලට එක එක ජාතියේවට ණය වෙලා විශ්‍රාමගේ පිරිසක් ඔතන වැඩියෙන්ම ඉන්නවා. හරිද? අඩුම ගානේ ඔබ අතර කී දෙනාද කියන්නකෝ ජීවිතයේ වින්දි, ඈ, අඩුම ගානේ හොඳ හෝටලයකින් අපේ රටේදිවත්, හරිද, දරු මුණුපුරන් එක්ක ගිහිල්ලා විනෝද චාරිකාවක් ගිය කී දෙනෙක් ඔබ අතර ඉන්නවද? ආ,
ඒත් බලන්නකෝ හැට පැනලත් රට කාලත් මහත් සතුටින් අද රට රටවල ඇවිදමින් තම දූදරුවන්ට සුර සැප දෙන පිරිසකට නේද අපි මේ රට සැරෙන් සැරේට බාර දුන්නේ බාර දෙන්න හදන්නේ ඔව්ද නැද්ද අද 20/22 අන්තිම දවස හරිද හෙට ලබන්නේ අලුත් අවුරුද්දක් මේ යථාර්ථයේ තේරුම් අරගෙන පරණ ගොනා විකුණලා ජවය ඇති ලෙඩ නැති හොර නැති හොරාට කොරග හන්නේ නැති අලුත් අශ්වයෙකුට ලාඩම් ගහලා රට දීලා බලන්ටම ඕනේ කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා. දැන් ඉතින් අලුත් අශ්වයා කවුද? එයාගේ නම කියන්නකෝ. ආ එක එක්කෙනාට උප්පැන්න ලියන්න අප සූදානම් නෑ. අපට පුළුවන් කමකුත් නෑ. ඒ අයිතිය ඇත්තේ ඔබට. ඔබයි ඔබේ බුද්ධිය ඥානය අවදි කළ යුත්තේ. එසේ කියමින් ටෙලිවැකිය අවසන් කරනවා. බඩු මිල අඩු අඳුර නැති කළු කුමාරයා එන්නේ නැති බදු පිට බදු වදින්නේ නැති දරුවන්ට තුන් වේලක් කන්ට ලැබෙන පත පොත පෑන පැන්සල මිල අඩු මහ උන්දලට හොරා කාපු උන්දලට ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබෙන වසරක් වේවා කියලා ප්‍රාර්ථනයත් එක්ක ටෙලිවැකිය 20/22 අවසන් ටෙලිවැකිය මෙසේ අවසන් කරනවා.